දැන් අපිට මෙතනින් එහාට යන්න නම් අපි වෙන ආකාරයකට හිතන්න ඕන. පැරණි සුපුරුදු දේශපාලනය එලෙසම ඉස්සරහට අරගෙන ගිහිල්ලා තවදුරටත් එක අඟලක්වත් මෙහෙට ඉස්සරහට අරගෙන යන්න බෑ. අපි ඉන්නේ අලුත් දේශපාලනේ. වෙනද කාටවත් වෙන කාටවත් ඡන්ද දුන්නට අද මාලිමාවත එකතු වෙන්න බලාගෙන ඉන්නේ අලුත් දේශපාලනයට ඔබ එකතු වෙන නිසා. රැලි තියෙන එකවත් දේශපාලනිකවස් විවාද කරන එකවත් ඒව තමයි තම තමන්ගේ ඇඳුම් මහ ගන්න බලාගෙන ඉන්න අය පොඩි පොඩි ජුලියක් ගන්න తాවකාලික සතුටක් ගන්න ඕවා කරන්න පුළුවන්. ওই తాවකාලික සතුට තියාගෙන ඔක්තෝබර් මාසේ වෙනකන් ඔක්තෝබර් මාසෙන් පස්සේ ආයිත් සුපුරුදු විදියට ඉන්න පුළුවන් කට්ටියටම. ඉතින් අපි නිදහස් ජනතා සභාවේ ඉතුරු කොටස මේ නාවල කාර්යාලය පදනම් කරගෙන තාම නිදහස් ජනතා සභාවේ හැටියට ගෙනියනවා. හැබැයි 6 දෙනා දැන් සමිජ ජන බලවේගයේ සමග ඒකපද්දලා ඉන්නවා. 7 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඒ 7 දෙනාගෙත් අපිට දැන් සමහරුන්ට පේනවා ඒක වෙන වෙන තැන්වල ගිහින් නැහැ. ඒ අය අපි ඉතුරු වෙලා ඉන්න 7 දෙනාම විවිධ දේශපාලන කණ්ඩායම් එක්ක සාකච්ඡාවලට යනවා, රැස්වීම් වලට යනවා. ඒකෙන් අපිට කියන්න බෑ වෙන පැත්තකට ගියා කියලා. රට ශක්තිමත් කරගන්නවද පක්ෂ ශක්තිමත් කරගන්නවද මෙන්න මේ දෙක අතර තීන්දුව ගැනීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බාධාවක් ඇති නොවන ආකාරය රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න හොඳම තීන්දුව පක්ෂයක් හැටියට ගනීවි කියලා අපි දැඩිසේ විශ්වාසයි. ස්ථාවර ආර්ථිකයක් සහ ලෝකයේ පිළිගන්න ආර්ථික මට්ටමකට ගෙනියන්න පුළුවන් උනේ මේ පහුගිය මාස 18 තුල ගත්ත ක්‍රියාමාර්ග තුල.